චමත් හැන්ෆ්‍රි එකත් ගහගෙන සින්දුවක් ගහගෙන බස් එකේ පිටිපස්සේ ස්ට්‍රීට් එකේ හිටියේ. එකපාරටම කෙල්ලෙක්ගේ හඬෙන් චමත් ගැසිලා ගියා. ඉක්මනින් ස්ට්‍රීට් එකේ පොඩ්ඩක් එහාට වෙලා චමත් ඒ ගෑනු ළමයට ඉඳ ගන්න ඉඩ දුන්නා. චමත් මෙඩිකල් කොලෙජ් එකේ දෙවෙනි වසරේ සිසුවෙක්. නිවාඩුව අවසන් කරලා එන ගමන් ආයේ මෙඩිකල් කොලෙජ් එකට චමත් බස් එකෙන් යන ගමන් හිටියේ. සඳලි එයා මෙඩිකල් කොලෙජ් එක ගාව තියෙන ඔෆිස් එකේ තමයි වැඩ කරන්නේ. එදා ඔෆිස් යන පරක්කු වෙලයි කෙල්ල බස් එකට නැග්ගේ. ඒ නැග්ගාමත් ඉඳ ගන්න ඉඩ තිබ්බ චමත් ළඟ විතරයි. කෙල්ල FB එකට වෙලා හිටියේ. බස් එක ඔෆිස් එක ළඟට යනකම්. කෙල්ල වැඩ කරන ඔෆිස් එකේ යාගේ මාමගේ. කෙල්ල වෙනදට එන්නේ කාර් එකෙන්. අද කාර් එක කැඩුණ නිසා කෙල්ල බස් එකේ ආවා. කෙල්ල හදිසියෙන් නැගිටලා ඉස්සරහට ආවේ බහින තැන පහුවෙන්න යන නිසා. කෙල්ල බස් එකෙන් බහිද්දි කෙල්ලගේ පර්ස් එක බස් එකේ ඉඳන් හිටපු ෂීට් එකේ බැරි වෙලා ඇවිත්. චමත් පර්ස් එක දගිද්දි කෙල්ල බස් එකෙන් බැහැලා ඉවරයි. චමත් පර්ස් එක අරන් බලද්දි කෙල්ලගේ ID එක දැක්කා. ඊට පස්සේ චමත් හිතාගත්තා ID එකේ තියෙන ඇඩ්‍රස් එකට පර්ස් එක ගිහින් දෙන්න කියලා. බෝඩිමිට ගිහින් නාගෙන ඇඳුමක් මාරු කරගෙන ටිකක් නිදාගත්තේ. ටිකක් නිදාගෙන නැගිටිද්දි හවස වෙලා. ඉක්මනින් චමත්තර පර්ස් එකේ අයිතිකාරයව හොයාගෙන ගියා. ගෙදර කවුද? කොල්ල කෑ ගහද්දි ටිකක් විතර වයසක මිනිහෙක් ආවා. ඒ සඳලිගේ තාත්තා. කාව හම්බෙන්නද? වයසක මිනිහයා මගෙන් අහද්දි මං ID එක වෙන්නුවා. "සර් මේ කෙනාම දන්නවද? ඔව් ඒ මගේ දුව. ඉන්න මං කතා කරන්න." ඊට පස්සේ සඳලි එළියට ආවා. ඊට පස්සේ චමත්තේ ගර්ල්ට යාගේ පර්ස් එක දීලා ආවා. ඒ ගර්ල් සල්ලි දෙන්න ගියත් චමත් ගත්තේ නෑ. කෙල්ලට මාරුම පැහැදීමක් කොල්ලගෙන ඇති වුණේ. දවසක් සඳලි ඔෆිස් එකේ ඉඳන් එද්දි චමත්ව හම්බෙන් දකිනවා. "හෙලෝ, මාව මතකද?" දන්නේ සඳලි චමත්ගෙන් ඇහුවා. "අයියෝ මිස්ස මට හොඳට මතකයි." චමත් hina වෙලා කිව්වා. කෙල්ල චමත්ගේ hinaවට වශී වෙලා වගේ බලන් හිටියා. "ඒක නෙමේ චමත්. අපි යමුද කොෆි එකක් බොන්න?" සඳලි චමත් එක්ක කොෆි එකක් බොන්න ගියා. ඊට පස්සේ දෙන්නගේ විස්තර කතා වෙන ගමන් කොෆි බිව්වා. ඊට පස්සේ සඳලි චමත්ගේ ෆෝන් නම්බර් එකක් තියලා ගත්තා. කෙල්ල මීට කලින් කොල්ලෙක්ට ආදරය කළා නෑ. ඒත් කෙල්ල චමත්ට ආදරය කරන්න පටන් අරන්. කාලයක් යද්දී දෙන්නට දෙන්න නැතුවම බැරි වුණා. චමත් වී සඳලි ආදරවන්තය වුණා. ඒ දෙන්න මාරු විදිහට ආදරය කළා. දෙන්න හැමතැනම ඇවිත් සතුටින් හිටියා. චමත් මෙඩිකල් කොලෙජ් එකෙන් අවුට් වුණා. හදිසියෙන් චමත් ස්ටඩීස් වලට ඕස්ට්‍රේලියාවට යන්න සිද්ධ වුණා. "අනේ බෑ චමත්, මං කොහොමද දෙයනේ මාස 6ක් ඔයා නොදැකී ඉන්නේ. අනේ මට පිස්සු හැදේ රත්තරන්, මාව දාලා යන්න එපා." සංගල චමත්ව බදාගෙන අඬනවා. චමත්ට දුකයි. ඒත් මේ ගමන යන්නම වෙනවනේ. ඕස්ට්‍රේලියා යන්න කලින් දවසේ චමත් ආවේ සඳලිගේ ගෙදර. සඳලිගේ හිත හදන චමත් ගොඩාක් උත්සාහ කළා. "වීඩියෝ කෝල් අරන් හරි මාව බලන්න පුළුවන් ඉපන. මං හැමදාම රැට කතා කරන්නම් ඔයාට." එහෙම කියලා චමත් සඳලිව සිපගත්තා. සඳලිගෙන් සමුගත්ත චමත් කෙලින්ම ගියේ ගුවන් තොටුපළට. ඕස්ට්‍රේලියා ගිය දවස් ඉඳන් කෙල්ලගෙන් ආරංචියක්වත් තිබ්බේ නෑ. සඳලි කෝල් එකක්වත් ගත්තේ නෑ. චමත් දුක දරාගෙන ගිනින් වැඩ කළා. චමත් හිතුවේ සඳලි එයා එක්ක තරහ වෙලා කියලා. චමත් මොලේ සම්බන්ධ ડોක්ටර් කෙනෙක් විදිහට ඉගෙන ගත්තේ. මාස 6 ඉවරුණු ගමන් චමත් ගියේ සඳලිව හොයාගෙන. ඒ සඳලිගේ ගෙවල් වහලා සඳලිලා ගිහින්. චමත් හිත හදාගත්තා. චමත්ගේ පළවෙනි පත්තියම හම්බුනේ මාතරට. ලොකු ડોක්ටර් ඇවිත් චමත් බලන්න ඕන ලෙඩාගේ රිපෝට් එක දුන්නා. චමත් මේක බරපතලයි. මේ ගර්ල්ව ඇක්සිඩන්ට් වෙලා. මොලේට ගොඩක් ඩැමේජ් වෙලා. එයා ජීවත් වුණාට එයාට කතා කරන්න බෑ. කිසිම දෙයක් මතක නෑ. බලාගත්තත් බලාගෙන ඉන්නවා. ලොකු ડોක්ටර් ලෙඩාගෙන චමත්ට පැහැදිලි කළා. රෝද පුටුවකින් එන කෙනාව දැකලා චමත් ගල් වුණා. චමත් දුවන් කියන්නේ ඒ කෙනා ළඟ දන ගහගෙන කකුල් දෙක අල්ලන් නඩන්න ගත්තා. කාටවත් මේ වෙනදී හිතා ගන්නවත් බැරි වුණා. "අනේ මැනික්, ඔයාට මොකද වුනේ? අනේ කතා කරන්නකෝ සුදු." චමත් පිස්සෙක් වගේ අඬනවා. "අනේ අංකල්, මම සඳලිට ආදරය කළා. අනේ මෙයාට මෙහෙම වුනේ කොහොමද? මං රට ගිහින් එනකම් ඉන්නම්" කිව්වා. ඒත් මේ යට මේ මොකද උනේ? චමත් සඳලිගේ තාත්තගෙන් අඬ විස්තර අහනවා. පුතා මෙයා ලොරියකට හැප්පිලා. එදා ඉඳන් මේ වෙනකන් සිහියක් නැහැ. දැන් මාස 6ක් විතර පුතේ. අපි ගෙවලුත් විකුණලා මාතරාව මේ කෙල්ලව සනීප කරගන්න. එදා චමත් යන දුකට චමත්ගේ වාහනේ පිටිපස්සෙන් සඳලේ අඬන් දුවගෙන ඉති තමයි ලොරියකට හැප්පිලා තිබුණේ. චමත් පිටිපස්සෙන් ඔබලම ගිය නිසා මේ මුකුත් දැකලා නැහැ. මගේ මැනික මම උඹව කොහොම හරි සනීප කරගන්නවා. චමත් කෙල්ලගෙන් අලල සිප ගන්න ගමන් පොරොන්දු වුණා. මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා අපගේ YouTube channel එක subscribe කරන්න.